දීර්ඝාෂ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට. ඕනම කෙනෙක් ජීවිත කාලය තුල එක් අවස්ථාවකදී හරි දත් කැක්කුම කියන වේදනාව අත්විඳලා තියෙනවා. සාමාන්‍යයෙන් දත් නරක් වීමකින් දත් කැක්කුම් තත්ත්වය ඇති වෙන්නේ නැහැ. සමහර අවස්ථාවලදී දත් ආසන්නයේ විදුරු මස්සල ඇතිවන විවිධ ගැටලු නිසා මෙහෙම වෙන්න පුළුවන්. මේ නිසා අපි අනිවාර්යයෙන්ම මුඛය පිරිසිදුව තබා ගන්නවා වගේම දත් කැක්කුමක් ඇති වුනොත් හදිස්සි කරන්න ඕන ප්‍රතිකාර ගැන දැනුවත් වෙලා ඉන්න එක වැදගත් වෙනවා. අරුණෝදේ නාලිකාව තුලින් අද අපි ඔබව දැනුවත් කරන්නේ දත් කැක්කුම සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර කිහිපයක් ගැන. ආරාධනා කරනවා රැඳිලා ඉන්න කියලා මේ සුවිශේෂී වීඩියෝවේ අවසන් තත්පර කිහිපයකම. අංකික කුමරුදලු දෙහි ඇඹුලෙන් අමරා කැක්කුම තියෙන ස්ථානයේ තබා සපන්න. දතේ ඇතිවන කුහර සැරව බිබිලි දත් කැඩී යාම පිර වූ දත්වල ඇතිවන යම් යම් දුර්වලතා විදුරු මස් රෝග සහ නිතර දත් මිටි කෑම වගේ දේවල් නිසා දත් කැක්කුම ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ දත් කැක්කුමක් පටන් ගත්තාම අවසාන වෙන මොහොතක් ගැන ඇත්තටම නිශ්චය කරන්න අමාරුයි. මේකට හොඳම බෙහෙතක් තමයි කුමරුදලු කියලා කියන්නේ. කුමරුදලු කියන්නේ ස්වභාවිකවම බැක්ටීරියා ආසාදන පරපෝෂී ආසාදන වගේ දේවලට භාවිත කරන ඖෂධයක්. ඉතින් මේ නිසා කුමරුදලු ටිකක් දෙහි ඇඹුලෙන් අඹරලා ඔබේ කැක්කුම් දෙන දත සහිත ස්ථානයේ තැබුවොත් ඒකෙන් ලොකු සහනයක් දැනෙන්න ගන්නවා. අපි කලින් කිව්වා වගේම සමහර අවස්ථාවලදී දත් කැක්කුම් එන්නේ දත නරක් වෙලා නිසාම නෙවෙයි. දතාවට ප්‍රදේශයේ විදුරු මසේ යම් ආසාදන තත්ත්වයක් ඇතිවීමත් මීට බලපාන්න පුළුවන්. මේ අවස්ථා හැම එකකටම වගේ කුඹුරුදලු ආලේපය ඉතාම හොඳ ප්‍රතිකාරයක් වෙනවා. අංක 2. රතුළුණු පෙත්තක් අදාළ ස්ථානයේ තබා සෙමින් සපන්න. සාමාන්‍යයෙන් දත් කැක්කුම එකපාරම ඇති වෙන්න හේතුවක් තමයි අපි ඒ ස්ථානයෙන් යමක් තදින් හැපීම, සීතල යමක් ආහාරයට ගැනීම වගේ දේවල්. ඒ වගේම සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදීත් දත් කැක්කුම ප්‍රබල වෙනවා. මේ වගේ අවස්ථාවකදී අපි මුළු තැන්ගෙයින්ම හොයාගන්න පුළුවන් දෙයක් තමයි රතුළුණු කියලා කියන්නේ. රතුළුණු කොහොමත් ස්වභාවයෙන්ම සැර දෙයක්නේ. රතුළුණු පෙත්තක් කපලා වේදනාව දෙන දතට තියලා හෙමින් සැරේ හැපීම සිදු කරන්න. විනාඩි කිහිපයක් ඇතුළත ඔබේ දත් කැක්කුම අනිවාර්යෙන්ම අඩු වෙලා යයි. නමුත් මේ ප්‍රතිකාරය తాවකාලිකව වේදනාව අඩුවන ප්‍රතිකාරයක් බව අනිවාර්යෙන්ම මතක තබා ගන්න ඕනා. දත් කුහර හෝ වෙනත් හේතුවක් මත මේ දත් කැක්කුම එනවා නම් වෛද්‍යවරයෙක් හමු වෙන්න අමතක කරන්න එපා. අංක 3. කරාබු නැටි සහ මී පැණි මිශ්‍රණය. කරාබනටි කියලා කියන්නේ දත් කැක්කුමකට හොඳම බෙහෙතක්. කරාබනටි වල තියෙන වාෂ්පශීලී සංඝටක වගේම මෙහි තියෙන දත් කුහර වලට එරෙහිව ක්‍රියා කරන්න තියෙන හැකියාවත් නිසා දන්තාලේප නිෂ්පාදනයේදී මේ ඖෂධය අනිවාර්යෙන් යොදා ගන්නවා. කරාබනටි කිහිපයක් හොඳින් තලලා මේ පැන් ටිකක් එක්ක මිශ්‍ර කරලා වේදනා දෙන ස්ථානයේ තියලා සැපීම සිදු කරන්න. එහෙමත් නැත්නම් පුළුම් කෑල්ලක මේ මිශ්‍රණය තියලා දතට තියලා හපන්නත් පුළුවන්. මේ ක්‍රම දෙකෙන්ම දත් කැක්කුම අඩු වෙනවා වගේම විදුරු මස්සල යම්කිසි රෝගී තත්යක් තියෙනවා නම් ඒකත් අඩු වෙලා යාම සිදු වෙනවා. අංක 4. මූණමල් පොතු සහ පුවක් මුල් තැඹූ ජලයෙන් කට සේදීම. මූණමල් පොතු කියලා කියන්නේ අතීතයේ ඉඳලම දන්ත සෞඛ්‍යයත් එක්ක කෙලින්ම බැඳිලා තියෙන ගහක්. අතීතයේදී මේ මූණමල් ගසේ කෝටු වලින් දැහැටි කූරු හදලා දත් මැදීම සඳහා භාවිත කරලා තියෙනවා. විශේෂයෙන් දත්වල රෝග ඇති වෙන්න හේතුවක් තමයි විදුරු මස් සහ දත් අතර සම්බන්ධතාවය දුර්වල වීම. දත හරියට රඳව ගන්න නම් විදුරු මස් ශක්තිමත් වෙන්න ඕන. මේ නිසා විදුරු මස් සහ දත් අතර හිඩැස් ඇති වෙලා ඒ අතර කෑම රැඳීමත් මේ නිසාම දත් නරක් වීමත් සිදු වෙනවා. මේ නිසා විදුරු මස් ශක්තිමත් කරගන්න සහ ආසාදන වුණු විදුරු මස් සුව කරගන්න පුළුවන් ඖෂධීය තැඹුමක් තමයි මූණමල් පොතු, පුවක් මුල් සහ ලුණු මිශ්‍ර ජලය කියලා කියන්නේ. මූණමල් පොතු ලපටි පුවක් මුල් රතු පාට වනතුරු හොඳින් තඹලා මේ තැඹුමට ලුණු ටිකකුත් එකතු කරලා නිතර නිතර කට සේදීමට ගන්න. මේකෙන් දත් කැක්කුම ඉවත් වෙනවා. විදුරු මස් ශක්තිමත් වීමත් සිදු වෙනවා. දත් කැක්කුම නැති වුණත් ඔබේ මුඛය සෝදන්න පුළුවන් හොඳ තැඹුමක් තමයි අපි අද මේ ඔබට කිව්වේ. අංක 5. අක්මැල්ල මලක් හෝ මුලක් දත් කැක්කුම් සහිත ස්ථානයට තබා සැපීම. අක්මැල්ල කියලා කියන්නේ ඔබට නිතර අහලා පුරුදු නමක් නෙමෙයි. ශ්‍රී ලංකාව තුල අක්මැල්ල විශේෂ තුනක් තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ කුඹුරු ආශ්‍රිතව හීන් අක්මැල්ල කියන ශාකය දකින්න පුළුවන්. මේක බොහොම බහුලව කුඹුරු ආශ්‍රිතව විහිදිලා යන කහපැහැති කුඩා මලක් පිපෙන ශාකයක්. ඒ වගේම මහා අක්මැල්ල ශාකයක් ලංකාවේ වගේම අනිකුත් රටවලත් දකින්න ලැබෙනවා.
අක්මැල්ලවලට පුළුවන් හිරිවැටුම් කාරකයක් විදිහටත් වේදනා නාශකයක් විදිහටත් ක්‍රියා කරන්න. මෙන්න මේ නිසා අක්මැල්ලවලට ටූත් ඒජ් ප්ලාන්ට් කියන නම යොදලා තියෙනවා. අතීතයේදී උනත් වෛද්‍ය ක්‍රමවලදී හිරිවැටීම සිදු නොකළ කියලා හිතාගෙන හිටියා උනත් ස්වභාවික හිරිවැටුම් කාරකයක් වෙන අක්මැල්ල ශාකය දේශීය වෛද්‍ය ක්‍රමයේ තුලදී වේදනාව නැති කරන්න යොදාගෙන තියෙනවා. අද මේ වීඩියෝ ඇතුලේ විශේෂයෙන්ම සඳහන් කරන අතිශයින්ම ප්‍රතිඵලදායක මෙහෙතක් තමයි මේක. ඔබට දත් කැක්කුමක් ඇති වුණු අවස්ථාවකදී අක්මැල්ල මුලක් හෝ අක්මැල්ල මලක් දත් කැක්කුම තියෙන ස්ථානයට තියලා සෙමින් සැපීම සිදු කරන්න. විනාඩියකටත් අඩු කාලයක් තුලදී ඔබ ඒ අදාළ ස්ථානයේ හිරිවැටීම සිදු වෙනවා වගේම ක්ෂණයකින් වේදනාව පහව යාම සිදු වෙනවා. මේ හිරිවැටීම බොහෝ වෙලාවක් තියෙනවා. ඒ වගේම හිරිගතිය ඉවත් වූයින් පස්සේ ඔබට දත් කැක්කුමක් තිබුණද කියලාවත් හිතා ගන්න බැරි වෙනවා. ඇත්තටම මේ හරිම විශ්මිත ප්‍රතිකාරයක්. අක්මැල්ල යොදාගන්නේ දත් කැක්කුම් වලට විතරක් නෙවෙයි. අක්මැල්ල ශාකය යොදාගෙන මූත්‍රා රෝග වලටත් ප්‍රතිකාර සිදු කරනු ලබනවා. ඉතින් මේ ශාකය ඔබට ඕනෑම අවස්ථාවක වුමනා වෙන ගෙවත්තේ වගා කරගත යුතු ශාකයක්. ඕනම පරිසර තත්ත්වයක් යටතේ මේ ශාකය හොඳින් වර්ධනය වෙනවා. අංක 6 බෙහෙත් ගොළුබෙල්ලාගේ ශ්‍රාවය දත් මත තැබීම. බෙහෙත් ගොළුබෙල්ලන්ගේ හෙවත් වෙද ගොළුබෙල්ලන්ගේ ශ්‍රාවය කියන්නේ දත් කැක්කුමට හොඳම බෙහෙතක්. මේ ගොළුබෙල්ලන් සාමාන්‍ය ගොළුබෙල්ලන්ට වඩා වෙනස්. වාසය කරන්නේ තෙත් සහිත පරිසර ආශ්‍රය කරගෙන පුවක් ගස්, පොල් ගස්, කෙසෙල් ගස් ආදී ගස්වල ගහේ කඳන්වල. ඒ වගේ තැන්වල මේ ගොළුබෙල්ලන් වාසය කරනවා ඔබ දැකලා ඇති. මොවුන් ශ්‍රී ලංකාවට ආවේනිකයි. බෙහෙත් ගොළුබෙල්ලන්ගේ ශ්‍රාවය ලබා ගන්නේ ගොළුබෙල්ලන්ට කිසිදු හානියක් නොකර. ඔවුන්ගේ පිටත කටුවට සිහින් තට්ටුවක් දැමූ විට ඔවුන් මේ සුවිශේෂී ශ්‍රාවය නිකුත් කරනු ලබනවා. ඉන්පසු නැවතත් මේ ගොළුබෙල්ලන්ව සිටි ස්ථානයෙන්ම තැබීම සිදු කළ හැකි. මේ ශ්‍රාවය පුළුම් කෑල්ලක පොඟවා දත් කැක්කුමේන ස්ථානයේ තැබූ විට දත් කැක්කුම ඉක්මනින්ම පහව යනවා. ඔබේ නිවස ආශ්‍රිතව මේ බෙහෙත් ගොළුබෙල්ලන් ඉන්නවා නම් ඒකෙන් අදහස් වෙන්නේ ඔබ අවට පරිසරය වායු දූෂණයට ලක් වෙලා තිබීම ඉතා අඩුයි කියන එක. මොවුන් දැන් වඳ වී යාමේ තර්ජනයකට ලක් වෙලා නිසා ඔවුන් ආරක්ෂා කිරීමත් අනිවාර්යයෙන්ම වැදගත් බව අපි ඔබට මේ වීඩියෝවෙන් විශේෂයෙන්ම මතක් කර සිටිනවා. ඔබ දත් කැක්කුම මොන වගේ එකක්ද කියලා හරියටම අඳුරගන්නේ කොහොමද? සාමාන්‍යයෙන් දත් කැක්කුමක් ඇතිවීම මගින් දතක් නරක් වෙලාද කියලා නිවැරදිව ප්‍රකාශ කරන්න බෑ. මේ වේදනায়න විවිධාකාර තැන්වලින් ඔබට කොයි වගේ ආසාදන තත්ත්වයක්ද තියෙන්නේ කියලා යම් ඉඟියක් ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔබට දත් කැක්කුමේන ස්ථානය හරියටම නිර්ණය කරගන්න බැරි නම් ඔබේ දත තවමත් දිරා යමින් පවතින දතක්. මේ හරියටම සොයා ගැනීමට නම් ඔබ තරමක් අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ වගේම ඉතාත් තියුණු තද වේදනාවක් එනවා නම් දත ඇතුළත කුහරයක් හෝ යම් පැල්මක් තියෙන්න පුළුවන්. දත් කුහරය ඇතුළෙන් මොට ආයුධයකින් අනිනවාක් වැනි වේදනාවක් තරමක් දුරට පැතිරුණු ප්‍රදාහයක් නිසා එන්න පුළුවන්. ඒ වගේම උෂ්ණත්වයට හා සෙසිල් බවට සංවේදීතාවක් ඇතිවෙනවා නම් බොහෝ දුරට විදුරු මස්සල ඇතිවන ආසාදන තත්ත්වයක්. මේ තත්ත්වය නම් ඉතාම ඉක්මනින් පහව යනවා. දත් කැක්කුම ඇතිවීමෙන් ප්‍රවේශම් වෙන්න නම් ඔබ කළ යුත්තේ කුමක්ද? අනිවාර්යයෙන්ම දිනකට දෙවරක් දත් මැදීම සිදු කරන්න. ආහාර ගැනීමෙන් අනතුරුව කට සෝදා තැමීම සිදු කරන්න. ඒ වගේම සෑම සීනි සහිත ආහාරයක් ගැනීමෙන් අනතුරුව කට සෝදා දැමීම අනිවාර්යයෙන්ම සිදු කරන්න. කට සේදීම සඳහා සේදුම් කාරකයක් භාවිත කරන්න. මේ සඳහා කලින් සඳහන් කරපු මූණමල් පොතු තැඹුම උනත් භාවිත කරන්න පුළුවන්. අද මේ වීඩියෝව තුළින් ඔබට ඔබේ දත් කැක්කුම් ඉවත් කරගන්න පුළුවන් හොඳම අත්බෙහෙත් කීපයක් දැනගන්න ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. ආයමත් දිනේක මේ වගේ වටිනා සුවිශේෂී වීඩියෝවකින් නැවත හමු වෙනතුරු ඔබට සුව ආයුෂ පිරිදිනයක් වේවා.